මන්දන්නෝද දුල පුතාලා ගුණේහපත් කමනන් දැන් වර්ධනය කරගෙන තියෙන්නේ ඉතින් මම අද දවසේ සූදානම් වෙන්නේ නුවණ වඩන්න ඉතින් මේ නුවණ වැඩි වීම තුලින් දුල පුතාලට ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළ ලකුණු ප්‍රමාණයක් හඹායන්ට මේ උපකාරී වෙනවා නිසැකයි ඉතින් ඒ හින්දා අද දවසේ දුල පුතාලත් එක්ක නුවණ වඩන්න අපි අභ්‍යාස එකට ශිෂ්‍යත්ව කැඩපත පන්ති මාලාවේ යොමු වෙනවා රටපුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දැයේ දරුවන්ට අත්තරක් වෙලා ඒ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේ සරල සෑල්ලු එකක් කරන්ටයි අපි ශිෂ්‍යත්ව කැඩපත පන්ති මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ගිය වසරේ දැයේ දරුවෝ විශාල සංඛ්‍යාවක් ඉහළ ලකුණු අතරට ගේන්න මාහට වාග්ය ලැබුණා. හොඳයි එහෙනම් අපි අභ්‍යාස එකට යොමු වෙමු. අභ්‍යාස එකේ පළවෙනි ප්‍රශ්නය බලන්නකෝ දුල පුතාලට ලැබෙන අප්පුහාමි උදෑසන කුඹරට යද්දී ඔහුගේ සෙවණැල්ල ඔහුගේ පිටුපසින් වැටී තිබුණේ නම් ඔහු ගමන් කළේ කුමන දිහාවටද? දිහාවටද කියන්නත් පුළුවන් දිශාවටද කියන්නත් පුළුවන්. දැන් පිළිතුරු තුනක් ලැබිලා තියෙනවා. නැගෙනහිරට, දකුණට, බස්නාහිරට. දුල පුතාල මතක තියාගන්න යම් කිසි කෙනෙකුගේ නැත්තම් යම් පුජ්‍යලයෙකුගේ ඉදිරියෙන් නෝ පසුපසින් නෝ සෙවණැල්ල ඇතනම් ඔව් ගමන් කරන්නේ බස්නාහිරට හෝ නැගෙනහිරට පමණි. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුගේ සෙවණැල්ල ඉස්සරහෙන් හරි යාගේ පිටිපස්සෙන් හරි වැටිලා යන දිශාව ඇහුවොත් උත්තර දෙකයි ඉන්නේ. එක්ක නැගෙනහිර නැත්නම් බස්නාහිර. දැන් මේ පිළිතුරු තුන බලන්න. පිළිතුරු තුනක් තියෙනවා නැගෙනහිරට දකුණට බස්නාහිරට. එහෙනම් මෙතනින් එක පිළිතුරක් ඉවත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා මේ කාරණයට අනුව ඒ කියන්නේ යම් කුසි පුජ්‍යලයෙකුගේ ඉදිරියෙන් නෝ පසුපසින් සෙවණැල්ල වැටිලා තියෙනවා නම් ඔහු ගමන් කරන්නේ බස්නාහිරට හෝ නැගෙනහිරට. එහෙනම් උත්තර දෙකයි තියෙන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. එක්ක නැගෙනහිර එක්ක බස්නාහිර. එහෙනම් මෙතනින් අපිට දකුණට කියන එක අයින් කරන්න පුළුවන්. ඔව්. දැන් ඕනනම් අනුමාන කරලා හිතලා ගහන්නත් පුළුවන්. 50-50 තියෙනවනේ. 50%ක් තියෙනවා සම්භාවිතාවය. නමුත් ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ අපි නිවැරදිම පිළිතුර තෝරගන්න ක්‍රමයක් ඔබට උගන්වන්නයි මේ සූදානම් වෙන්නේ. දූල පුතාල චිත්‍රය ඇඳලා ගණන් හදලා තියෙනවා. නෑ නේ. කරලා තියෙනවා නේ. ආ හොඳයි හොඳයි. එහෙනම් අද අපි චිත්‍රයක් ඇඳලා තමයි අද දවසේ මේ ගැටලුව निराකරණය කරන්නට යන්නේ. හොඳයි. එහෙනම් මාත් එක්ක අඳිමුකෝ. මේකේ ලොක්ක තමයි කවුද? අප්පුහා. අප්පුහාමි උදෑසන කුඹරට යද්දි ඔන්න මං ලොක්කව හැරිලා ඇට කෝට්ටෙක් විදිහට අඳින්නේ ඇඳුම් ඇඳලා තොප්පි දාලා එහෙම අඳින්න එපා මේක චිත්‍රපටයක් නෙමෙයි එයාගේ යන පැත්තට ඊතලයකුත් දැම්මා හරි ඊළඟට බලන්නකෝ අපිට මොකද්ද ඔහුගේ සෙවණැල්ල ඔහුගේ පිටුපසින් වැටි තිබුණේ නම් ඔන්න සෙවණැල්ල පිටිපස්සෙන් අඳි ඔව් පොළවේ දොයි වගේ මං හැම නැල්ලත් ඇන්න. හරි. දැන් පිටිපස්සේ සෙව නැල්ල නම් අපිට ආලෝකයේ තියෙන පැත්ත හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඉර තියෙන පැත්ත. හැම විටම දුල පුතාලා මතක තියාගන්න සෙව නැල්ලට විරුද්ධ පැත්තේ තමයි ආලෝකය තියෙන්නේ. කියන්නේ සෙව නැල්ල පිටිපස්සේ නම් ආලෝකයේවත් ඉර තියෙන්නේ ඉස්සරහා. ඔන්න මං ඉස්සරහෙන් ඉරක් ඇන්නා. දැන් අපි බලමු මේක උදේද සවසද වෙන්නේ කියලා. ආ මේක වෙන්නේ උදේ. උදෑසන නම් අපි දන්නවා හිරු නගිනවා. එතකොට හිරු නගින්නේ කොහෙද? ඒ කියන්නේ හිරු පායන්නේ කොහෙද? හිරු පායන්නේ නැගෙනහිරින්. එහෙනම් ඉර පායන පැත්ත නැගෙනහිර කියලා අපි නම් කරා. ආ එහෙනම් සෙවණැල්ල තියෙන්නේ හිරුට විරුද්ධ දිශාවේ. ඒ කියන්නේ සෙවණැල්ල තියෙන්නේ බස්නාහිර නැත්තම් බටහිර. දැන් මේ අනුව පේනවා අප්පුහාමි කොහෙටද යන්නේ කියලා ඊතලය තියෙන දිශාවට. ඒ අනුව අපිට පැහැදිලි ඔහු යන්නේ නැගෙනහිරට බව. අපි බලමු මේ වගේ තවත් ප්‍රශ්නයක් निराකරණය කරන්නේ කොහොමද කියලා. ටිකිරා සවස ගෙදරෙද්දී ඔහුගේ සෙවණැල්ල ඔහුගේ පිටුපසින් වැටී තිබුණේ නම් ඔහු ගමන් කළේ කුමන දිශාවටද?
ඒ දීලා තියන නැගෙනහිර දකුණ බස්නාහිර කලින් වගේම තමයි දුවේ පුතේ යම් පුජ්‍යලේකුගේ ඉදිරියෙන්නෝ පසුපසින්නෝ සෙවණැල්ලැත්නම් ඔව් ගමන් කරන්නේ බස්නාහිරට හෝ නැගෙනහිරට එහෙනම් මේකෙත් දකුණට කියන පිළිතුර ඉවත් කරන්න පුළුවන් පිළිතුරු දෙකක් ඉතුරු වෙනවා එහෙනම් මේ පිළිතුරු දෙකෙන් එකක් තමයි නිවැරදි පිළිතුර අපි ආයි යනවා ඔව් චිත්‍රයක් ඇඳලා දෙවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර හොයා ගන්න හොඳයි මේකේ ලොක්ක කවුද ටිකිලා ඔන්න මන් ටිකිලා වැන්දා ඕගලන්ට පුළුවන් මාත් එක්කම අඳින්න ඇට කෝට්ටා විදියට ඔන්න යන පැත්තට ඊතලෙකුත් දැම් ඊළඟට බලන්න ඕගේ සෙවණැල්ල ඕගේ පිටිපසින් වැටී තිබුණේ නම් පිටුපසින් ඔන්න සෙවණැල්ල පිටිපස්සෙන් ඇඳලා අපි දන්නවා සෙවණැල්ලට විරුද්ධ පැත්තේ තමයි ආලෝකේවත් ඉර තියෙන්නේ ඒ කියන්නේ සෙවණැල්ල පිටුපස නම් ඉර තියෙන්නේ ඉස්සරහ දැන් බලමු මේක උදේට සවසද වෙන්නේ කියලා මේක වෙන්නේ සවස සවස නම් හිරු බහිනවා හිරු බැස යනවා එහෙනම් හිරු බැස යන්නේ කොහෙන්ද හිරු බසින්නේ බස්නාහිරින් එහෙනම් සවස ඉර බහිනවා එහෙනම් ඉර බහින්නේ බස්නාහිරින් සවස අඳා ඉර පැත්තේ ලියන්නේ බස්නාහිර උදේ නම් ඉර පැත්තේ ලියන්නේ නැගෙනහිර එහෙනම් මේක සවස සිදු වෙන්නේ ඉර බහිනවා එහෙනම් බස්නාහිර ඉර තියෙන්නේ ඉස්සරහා පැත්ත බස්නාහිර නම් සෙවණැල්ල තියෙන පැත්ත නැත්තම් පිටුපස නැගෙනහිර එහෙනම් මෙයා යන්නේ බස්නාහිර මම හිතනවා අද දවසේ දූල පුතාලට පැහැදිලි අවබෝධයක් මේ සරල අභ්‍යාසය තුළින් ලැබෙන්න ඇති කියලා. ඒ කියන්නේ අපිට චිත්‍රයක් විදිහට පිළිතුර නිර්මාණය කිරීමේ හැකියාව ඕනෑම විභාගයකදී තියෙනවා. ඉතින් මම හිතනවා දූල පුතාලා අපිත් එක්ක ඉදිරියේදී එකතු වෙලා හිටියොත් තවත් මේ වගේ සරල ක්‍රමවේද දූල පුතාලට ලබා දෙන්න අප බලාගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දා ශිෂ්‍යත්ව විභාගයේ නිසක ජය තහවුරු කරන්නට දෙයේ දරුව වෙනුවෙන් ශිෂ්‍යත්ව කැඩපත පන්ති මාලාව නිරතුරුව විහසෙනවා. එහෙනම් අපි තවත් දවසකින් හමු වෙමු මෙවැනිම අභ්‍යාසයකින්. සියලු දෙනාටම සුබ දවසක්.